අකිල දනුද්දර කියන නම මුලින්ම කවුරුත් හඳුනාගත්තේ ජැක්සන් ඇන්තනීගේ පුතා හැටියටයි. නමුත් මේ විද්දී සිනමා නිර්මාණ ඔස්සේ ඔහුගේම අනන්‍යතාවයක් අකිල ගොඩනගාගෙන තිබෙනවා. විවිධ චරිත එක්ක ජනතාවට සමීප වෙන අකිල දැන් ආදරණීය තාත්තා කෙනෙක්. ඔහුගේ ආදරණීය බිරිඳ තමයි එමේ. දැන් බොහෝ දෙනෙක් එමේවත් හොඳින් හඳුනනවා. අකිල හා අලුත උපන් දියණිය ගැන එමේ කියන්නේ මේ විදියටයි. එමි කොහොමද ජීවිතේ? හොඳයි, හොඳින් සතුටින් ජීවත් වෙනවා. තනිකර ජීවිතයට වඩා මේ ජීවිතේ ලොකු වෙනසක් දෙන්නවා කියන්න පුළුවන්. මේ දවස්වල මවගේ රාජකාරියත් එක්ක කාර්ය බහුල වෙලා නේද? අපේ පුංචි පවුල සම්පූර්ණ වෙලා අදට මාසයක් වෙනවා. මගේ ශූරි දුව මාව අම්මා කෙනෙක් කළේ, අකිලව ආදරණීය තාත්තා කෙනෙක් කළේ හරියට ගිය මාසේ 18 වෙනිදා. විවාහ ජීවිතය වගේම අම්මා කෙනෙක් කියන්නේ අලුත්ම අත්දැකීමක්. මගේ ජීවිතේ තනිකරම දැන් වෙනස් වෙලා, හරිම කාර්යබහුලයි. ඉස්සර හිතන වෙලාවට කැමති දේවල් කරා, නිදාගන්න කන්න බොන විවේකයෙන් ඉන්න ඉස්සර කාලේ තිබ්බා. ඒත් අම්මා කෙනෙක් උනාට පස්සේ මට මගේ දුවගේ රූටින් එකට හැමදේම කරන්න වෙලා. දුවක් ඉන්න අම්මා කෙනෙක් කියන්නේ වගකීමක්. ඒ නිසා කාලයක් නොතකා විඩා බරකමගෙන නොසිතා හරිම සතුටින් මගේ පුංචි සුරංගනාවියක මම ජීවත් වෙනවා. මේ ජීවිතේ හරිම ලස්සනයි. ඒ හැඟීම ඇත්තට මට වචන වලින් විස්තර කරලා කියන්න තේරෙන්නේ නැහැ. එමි දුවගෙන මතක් වෙලා නින්දෙනුත් අවදි වෙලා ඇගෙන විපරම් කරනවා කියලායි ආරංචිය. ඔව්, මුල් දවස්වල බබා නිදාගෙන ඉන්නකොටත් මම වගේම අකිල ගැස්සිලා ඇහැරෙනවා. ඇහැරිලා බබා ඉන්නවද බලනවා. එයා හුස්ම ගන්නවද කියලා අපි දෙන්න බලාගෙන ඉන්නවා. මුල් දවස්වල හුරු නැති නිසා මම හරි බයෙන් හිටියේ. ඔබේ සැමියා අකිල කාර්ය බහුල ජීවිතයක් ගත කරන රංගන ශිල්පියෙක්. අලුත් උපන් දේනියක් නිවසේ ඉන්නකොට ඔහුගේ කාර්යබහුලකම ඔබ තේරුම් ගන්නේ කොහොමද? එයා ගෙදර ඉන්නකොට මට ලොකු හයියක්. කිසිම බයක් නැහැ. මම නිදහස් ඉන්නවා. මොකද බබා එයා බලාගන්නවා. සමහර දවස්වලට දුව නිදාගන්නේ නැහැ, අඬනවා. නලව ගන්න හරිම අමාරුයි. ඒත් අකිලගේ අතර ගියාම අකිල සින්දු කියලා දුව නලවන නිසා ඉක්මනට නිදාගන්නවා. එයා නැති වුණාම මට පිස්සු වගේ. තනියම හැමදේම කරගන්න ඕනි කියලා හිතුවට මමත් එයාගේ උදව් බලාපොරොත්තු වෙනවා. එයාගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. මමත් එයාව තේරුම් අරගෙන ඉන්නේ. මට වඩා අකිල මමගෙන තේරුම් අරගෙන මේ දවස්වල ජීවත් වෙන එක මට සහනයක්. දියණිය ඉපදිලා දැන් මාසයක් ගත වෙනවා. ඇයි කවුරු වගේ කියලාද ප්‍රතිචාර ලැබෙන්නේ? හැමෝම කියන්නේ බබා අකිල වගේ කියලා. එයා ඉපදෙන්න ඉන්නකොට මාව පරීක්ෂා කළ ડોක්ටර් පවා කිව්වේ ඉපදෙන්න ඉන්න බබා නම් තාත්තා වගේම දිගයි කියලා. හම්බුණාට පස්සේ රූපයත් හැඩයත් එයා වගේම තමයි. ඔබේ පළමු දරු ප්‍රසූතිය මීට පෙර මෙවැනි අත්දැකීමක් ලැබූ කෙනෙක් හැටියට ඔබ ප්‍රසූතාගාරයට ගත් මොහොතේ හිතර ගැස්මක් එන්නේ නැති ඒ ගැනත් මතක් කරමු. ස්වභාවික දරු ප්‍රසූතියකට මම ලෑස්ති වෙලා හිටියේ. නමුත් ඒ මොහොතේ වෛද්‍යවරු තීරණය කළා මගේ තත්ත්වය අනුව සැත්කමක්කින් දරුවාව ගන්න. ඒ මොහොතේ ඇත්තටම මම හොඳටම බය වුණා. මම විතරක් නෙවෙයි අකිලත් හොඳටම බය වෙලා හිටියේ. එයා මගේ අතක් අල්ලාගෙන යාඥා කරනවා. අකිල සිංහලෙන් වගේම ඉංග්‍රීසියෙන් යාඥා කළේ දෙවියන්ට තේරුණේ නැත්නම් කියලා විහිළු කරන ගමන්. මොකද එයාට ඒ මොහොතේ අවශ්‍ය වුණා මගේ හිතේ බය නැති කරන්න. ඒ වාදෙන් මතක් වෙද්දී හිනා යනවා. හරිම සුන්දර මතක. එක මොහොතකදී මගේ හුස්ම හිරු වුණා වගේ වුණා. අකිල යාඥා කරන වේගයත් එඩි කළා. සැත්කම කරලා බබා එළියට අරගෙන සුදුම සුදු බබෙක් මගේ අතටත් අකිලගේ අතටත් දුන්නා. ඊට පස්සේ බබාව ක්ලීන් කරලා ડોක්ටර් කිව්වා තියට එකෙන් එළියට හිටපු අම්මා අප්පච්චි ඇතුළු කට්ටියට බබාව පෙන්නලා එන්න කියලා අකිලට. ඒ මොහොතේ මගේ සැත්කම සිදු වෙමින් තිබුණේ. අකිල කිව්වා, අනේ ડોක්ටර්, මගේ වයිෆ්ගේ බඩ කපල ඇරලා තියෙද්දි මම කොහොමද මෙයාව දාලා යන්නේ? මම වයිෆ් ළඟ ඉන්නම් කියලා. ඊට පස්සේ ડોක්ටර් කෙනෙක් බබාව පවුලේ අය ළඟට අරගෙන ගියා. මාව තියටර් එකට ගත් මොහොතේ ඉඳලා අවසන් වෙනකල්ම අකිල සියල්ල බලාගෙන හරිම වේදනාවෙන් එතන හිටියා. ඔහු ළඟ හිටපු එක මට ශක්තියක් වුණා. අකිල වගේ සැමියෙක් ලැබීම ගැන මොකද හිතෙන්නේ? මම හරිම වාසනාවන්ත කෙනෙක්. එයා වගේ හුඟක් හොඳ සැමියෙක් හා ඒ වගේ පවුලක් මට ලැබුණු එක ගැන ඒ වගේ ආදරයක් ආරක්ෂාවක් හැමෝටම ලැබෙන්නේ නැහැ. අකිල වගේම අම්මා අප්පච්චි අක්කා මිලන් අයියා මල්ලි බුවි මේ හැමෝම හරිම කාර්ය බහුල අය. නමුත් පවුල වෙනුවෙන් මේ හැමෝම කාලය වෙන් කරනවා. එනිසා මම විශ්වාස කරනවා මට මේ පවුල දෙවියන් දුන් පවුලක් කියලා. අප්පච්චිගේ ආදරේ හරිම විශේෂයි. මගේ ජීවිතේ හීරෝ මගේ තාත්තා. මගේ අම්මා තාත්තා වගේම ඒ දෙමෝපියොත් මාව බලාගන්නවා. මේ වෙලාවේ විශේෂයෙන්ම මතක් කරන්න ඕන දෙයක් තියෙනවා. මල්ලිගේ වයස්ගේ අම්මා තාත්තා ගැන. මගේ තාත්තා ලංකාවේ හිටියේ නැහැ. එයාලගේ ගෙදර එක් කරගෙන ගිහින් මම කන්න කැමති කෑම වීම හදලා දීලා මාව බලාගත්තා.
මට රෑට නින්ද යනකල් පිරිත් කිව්වා. ඒ වගේම මාව හොස්පිටල් නතර කරන දවසේ බුවිගේ තාත්තට වැදගත් වැඩක් තිබිලා තිනවා. මාව හොස්පිටල් ගෙනියන්න ඕනි නිසා ඒ වැඩේ කැන්සල් කරලා මාව හොස්පිටල් එකට එක්කරගෙන ගියා. දරුවා ලැබෙනකල් අවශ්‍ය කටයුතු කළා. ඒ වගේම වර්සලා අක්කගේ සෙමයාගේ අම්මත් මට උදව් කළා. මාව බලාගත්තා. මගේ අම්මා තාත්තා වගේම මේ සීළු දෙනා මම වෙනුවෙන් හිටියා. අකිලගේ අම්මා අප්පච්චිගේ පවුලේ නෑදෑයෝ පවා මට උදව් කළා. ඒ නිසයි මම කියන්නේ මම හරිම වාසනාවන්ත ගැහැණියක් කියලා. අකිල වගේම කවදා හරි දවසක දියණියත් කලාවට සම්බන්ධ වෙනවට මේ කැමැතිද? දුවක රඟපාන්නේ නැතුව හිටියොත් තමයි පුදුමේ. මගේ කිසිම අකමැත්තක් නැහැ. මොකද මගේ දුවගේ අප්පච්චි ඉන්නකල් මට බයක් නැහැ. එයා දුවට හරි මග පෙන්නලා එයාගේ ගමන යන්න උදව් කරනවා කියලා මට විශ්වාසයි. මමත් මගේ දුව ළඟින්ම ඉන්නවා. අපේ දුවට වරදක් වෙන්න අපි දෙන්නා ඉඩ තියන්නේ නැහැ. දුවක් ඉන්න නිසා පවුලට පුතෙක් එකතු කරගන්නත් හැමැත්තක් ඇති. අපොයෝ අපි දෙන්නම් පුතෙකුත් හදන්න කැමැත්තෙන් ඉන්නේ. මොකද ඇන්තනී පවුල ඉදිරියට ගෙනියන්න පුතාලා ඉන්න ඕනේනේ. ඔබ තාමත් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් නැවත වීඩියෝ නැරඹීම සඳහා සබ්ස්ක්‍රයිබ් බටන් එක හා බෙල් බටන් එක ක්ලික් කරලා අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න.